අපි දන්නවා එළඹ වෙන 21 වෙනිදා වෙනකොට ම්ලේච්ඡ පාස්කු ප්‍රහාරය සිද්ධ වෙලා වසර 5ක් සම්පූර්ණ වෙනවා. ඒ පාස්කු ප්‍රහාරයේදී 273 දෙනෙකු අහිංසක මිනිසුන් මිය ගියා. වගේම 500කට අධික පූර්ණ හෝ අර්ධ ආබාධිත තත්ත්වයට පත් වුණා. අපි මේ සම්බන්ධයෙන් වසර 5ක් බලාගෙන හිටියා. මෙහි සැබෑ අපරාධකරු කවුද? මෙහි සැලසුම්කරුවන් කවුද? මේ අපරාධයේ සැලසුම්කරුවන් කවුද? මහමොලකරුවන් කවුද කියන කාරණය අවුරුදු 5ක් මෙරට නීතිපති දෙපාර්තමේන්තුවටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවටත් බාර දුන්නා. නමුත් අපි බලාගෙන හිටියට ඒ සැබෑ මහමොලකරුවන් ඉහළ දේශපාලන අධිකාරිය විසින් යටපත් කරන බව පේනවා. අද අපි මේ පිළිබඳව දැනුවත් කරන්න තමයි කාඩිනල් තුමා හමු වුණේ. අපි දැක්ක ඊයේ ප්‍රවෘත්ති විකාශනන් වලදී එතුමන්ගේ ප්‍රකාශයක් වුණා. ජාතික ජන බලවේගය වාචිකව දැනුම් දීලා තිනවා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරනවා කියලා. ඒගොල්ලන්ගේ ආණ්ඩුවක් ආවට පස්සේ අපි අද ඒක වාචිකව නෙවෙයි ලිඛිතවම මේ ලියවිල්ල බාර දීලා ලිඛිතවම මේ ලියවිල්ල බාර දීලා අපි අද ප්‍රතිඥාවක් දුන්නා එතුමන් ඉස්සරහේ. අපි දන්නවා කාඩිනල් තුමා ප්‍රකාශ කරන පරිදිම ඇත්ත වශයෙන්ම මෙහි සැබෑ අපරාධකරුවන් අදටත් එළිදරව් වෙලා නැහැ. ඒ එළිදරව් කර වෙලා නැත්තේ ඉහළ දේශපාලන අධිකාරියේ බලපෑම මත බව හරි පැහැදිලි බව මේ සාකච්ඡාවේ ඉදරව් වුණා. එහෙමනම් අපට වගකීමක් තියෙනවා මේ ලියවිල්ලේ ඇතුලේ අපි කරුණු කාරණා අන්තර්ගත කරලා තියෙනවා. විශේෂයෙන්ම වින්දිතයන් විසින් ගොනු කරන ලද මූලික මිනිස් අයිතිවාසිකම් නඩුවලදී මෛත්‍රීපාල සිරිසේන ඇතුළු දේශපාලන අධිකාරියට ඇඟිල්ල දික්ුණා, වැරදිකරුවන් වුණා. මේ රටේ පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු අයට මූලික මිනිස් අයිතිවාසිකම් නඩුවලදී වැරදිකරුවන් බවට පත් වුණා. ඒ විතරක් නෙවෙයි, ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශ අදටත් යටගහගෙන ඉන්නව, පෙට්ටගමේ තියාගෙන ඉන්නව. ඒ නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ නැහැ. එහෙමනම් අපි ජාතික ජන බලවේගයේ විදියට අනිවාර්ය ප්‍රතිඥාවක් දුන්න කාඩිනල් තුමා ඉදිරියේ අපි මේ මූලික මිනිස් අයිතිවාසිකම් නඩුවලදී වැරදිකරුවන් වූ සියලු දෙනාට දේශපාලන නිලධාරි දේශපාලන වශයෙන් හෝ නිලධාරි වශයෙන් හෝ තරාතිරම නොබල අපි ඊට අදාළව අපරාධමය චෝදනා ගොනු කරන බව. ඒ විතරක් නෙවෙයි, අපි දන්නවා අදටත් එළිදරව් නොවෙච්ච කාරණා ප්‍රමාණයක් තියෙනවා. ඒ එළිදරව් සැලකීතු සාක්ෂි ප්‍රමාණයක් හොයාගෙන තියෙනවා. නමුත් එළිදරව් නොවෙච්ච කරුණු කාරණා ප්‍රමාණයක් තියෙනවා. ඒ කරුණු කාරණා ප්‍රමාණයට අපි විශේෂ විමර්ශනයක් කරනවා, විශේෂ පරීක්ෂණයක් කරනවා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ. ඒක නිසා අන්න ඒ කාරණය කියන්නේ තමයි අපි මෙතෙන්ට ආවේ. අපි විශ්වාස කරනවා මෙතෙක් නිදැල්ලේ හැසිරෙන සැලසුම්කරුවන්, මෙතෙක් නිදැල්ලේ හැසිරෙන මහමොලකරුවන්, මෙතෙක් නිදැල්ලේ හැසිරෙන මේ අපරාධයට ඍජුව හෝ අනියම්ව සම්බන්ධ සියලු දෙනා නීතියේ රැහැනට හසු වෙලා නැහැ වසර 5ක් ගතවන මේ මොහොතේ. එහෙමනම් අපි ප්‍රතිඥාවක් දෙනවා අනිවාර්යනීය ලෙස ජාතික ජන බලවේගයේ විදියට මෙයට අදාළ සැබෑ අපරාධකරුවන්ට අපරාධමය චෝදනා අපේ රජයක් යටතේ ගොනු කරනවයි කියන කාරණය තමයි අපි මූලිකව එතුමන්ලාට පැහැදිලි කරේ අද දවසේ. ඉස්සරහට. Thank you.
නැ කාර්ඩිනල් තුමා හිටපු මතය තමයි පවතින රජය හෝ මේ දක්වා ඉන්න නීති ආන්තරණය සත්‍ය වශයෙන්ම වැරදිකරුවන් මාස්ටර් බ්‍රේන් හොයන්න මහන්සි වෙන්නේ නැහැ උනන්දු වෙන්නේ නැහැ තොරතුරු යට ගහනවා කියන එක. ඒ නිසා ගරු හිමිපාණන්ගේ මතය උනේ මේ රජයෙන් මේ ආණ්ඩුවෙන් පාස්කු විඳිතයන්ට යුක්තියක් ඉෂ්ට නොවන බව මේ යටගැහිම් නිසා. ඒ නිසා තමයි ඌ අපිට සුබ පැතුවේ ඔබලා මේ යුක්ති ඉෂ්ට කරන්න හදනවා නම් ඒට ඔහු සහාය දක්වන බව. එනිසා මා හිතන්නේ කාදිනල් තුමා ගරු කාදිනල් තුමා අපි මුණ ගැහිම සම්බන්ධයෙන් සෑහීමකට පත් වෙලා ඇතයි කියා මා විශ්වාස කරනවා. එහෙම නෙමෙයි කිව්වේ. අපි අද සාකච්ඡා කරේ දේශපාලනේ නෙමෙයි. අපි මෙතන දේශපාලනේ සාකච්ඡා කරන්න ආවේ නැහැ. අපි ආවේ කුමක් සඳහාද? අවුරුදු 5ක් වෙලත් සාධාරණයක් ඉෂ්ට නොවුණු අපරාධකාරයෝ නිදැල්ලින්න අපරාධයකට ජාතික ජනබලවේගයේ අධිකරණ ප්‍රතිපත්ති නීති ප්‍රතිපත්ති යටතේ ගන්නා ක්‍රියාමාර්ග කියන්නේ. දේහ ක්‍රියාමාර්ග ගන්න අපි බලයට එන්න එපායි. මා හිතන්නේ අපි ඇවිල්ලා දේශපාලන පක්ෂයක් වශයෙන් කවදාවත් කරන්න බැරි දේවල් පොරොන්දු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම හිස් එමිනන්ස් කාඩිනල් තුමා වගේට ඇවිල්ලා අපි බොරු කියන්න යන්නේ නැහැ. අපි පොයින්ට් 7ක් දාලා පෙන්නුවේ අපේ රටේ තියෙන නීතියෙන් නිසි ස්වාධීන විමර්ශනයකින් මෙතන යුක්තිෂ්ඨ කරන්න පුළුවන් වැරදිකාරයෝ අල්ලන්න පුළුවන් කියන කාරණාව. අන්න ඒ වැඩ කොටසට තමයි ඔහු සුබ පැතුවේ. එහෙම නැතු අපේ හැම වැඩ පිළිවෙලටම සහයෝගයක් දෙනවයි කියලා එහෙම දේශපාලන මතයක් එතුමා ප්‍රකාශ කළේ නැහැ. නෑ කාඩිනල් එක ඇහුවේ නෑ. මං හිතන්නේ ඔබතුමා වුණත් ඒක අහන එකක් නෑ අර කාඩිනල්ට වගේ දැනුම තිබුණා නම්. මොකද හේතුව කාඩිනල් තුමා 2015 තමයි ඉබ්‍රහීම් කියන කෙනා ජවිපේ ජාතික ලයිස්තුවට දාන්නේ. ඒත් ඇවිල්ලා පළාත් පාලන ඡන්දවලදී. මොකද ඒ කාලේ ජවිප තිබුණා මතයක් පක්ෂේ සමාජික නොවන කට්ටිය දාන්න. ඒ වගේම ඉබ්‍රහීම් මේ වෙනකොට මහින්ද රාජපක්ෂගෙනුත් අනිත් රාජ්‍ය නිලධාරීන්ගෙනුත් විශාල සම්මාන රාශියක් දිනාගත්ත ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්. ඒ වගේම 2015 ජනතා යුක්ති පෙරමුණට හෝ මන් දන්නේ දෙවියන් වහන්සේට පුළුවන්ද කියලා හිතන්න බෑනේ 2019 දී එයාගේ පුතාලා බොම්පු පුරෝගණී කියලා. ඉතින් ඔය ප්‍රශ්නේ දැන් ගොඩනගන්නේ බංකොලොත් වෙච්ච දේශපාලන ව්‍යාපාර කමන්නේ ඒගොල්ලන්ට ඉතින් මේ උත්තරේ දෙන්න. දැන් ඇයි ඔබතුමා මේ හදිසියේ මේ ප්‍රතිවර්ණයන් වගේ හින්දාද ඔබතුමා මේ විදිහට ජාතික ජනබලවේගයේ වැඩපිළිවෙල 2019 ඉඳලා ඔකට නිරීක්ෂණය කරා නම් ඔය ප්‍රශ්නේ බොහෝ වෙලාවට ඇහෙනවා අඩුයි. මොකද හේතුව හැම වසරෙම අපි මාධ්‍ය සාකච්ඡා පැවැත්තුවා. ඒ වගේ අපේ ජනෝදානය සංවිධානය විසින් යුක්තිය ඉස්සලා ඉල්ලලා අප්‍රේල් 21 වෙනිදාට හැම අවුරුද්දේ අපි ඒ පෙළපාලි ඒ පෙරහැර ඒ මංගල්‍ය පවත්වන්නට යෙදුණා. අපි හැමදාම කතා කර යුක්තිය ඉෂ්ට කිරීම. මම පැහැදිලිව කියන්නට ඕන ජාතික ජනබලවේගය කියන්නේ බලයට එන්න ඕනෑම දෙයක් කරන කට්ටිය නෙමෙයි. මොකද අපිට බලයට එන්න ඕන නම් දැනටත් ඇති වෙන ක්‍රමේ තියෙනවා. බලය විතරක් නම් අපිට ඕන. නමුත් අපිට ඕනේ බලයට ඇවිල්ලා නිවැරදිදේ කරන්න. නිවැරදිදේ කරන නම් මිනිස්සු දැනගන්න ඕන අපි කරන්නේ මොකද්ද කියන එක. අපේ සටන වෙන්නේ ජනප්‍රිය දේ කියලා බලයට එන එක නෙමෙයි. නිවැරදි පැත්තේ හිටගෙන නිවැරදි දේ ජනප්‍රිය කළා ඊට පස්සේ ආණ්ඩුව ගන්න එක තමයි අපේ වගකීම වෙන්නේ. ඒ නිසා කවුරු කොහොම චෝදනා කරත් ඒ චෝදනා කරන්නේ ජාතික ජනබලවේගයේ පහුගිය අවුරුදු 5 තුල මේ පාස්කු විඳිතයන් වෙනුවෙන් කරපු ක්‍රියාව තේරුම් ගන්න තියෙන්නේ. අපි කියන්නේ ක්‍රිස්තියානියායට යුක්තිය දෙන්න නෙමෙයි. ක්‍රිස්තියානි සමාජයට උදව්වක් කරන්න නෙමෙයි. මේ රටේ හියුමන් බීයින්ස්ලට යුක්තියක් ඉෂ්ට කරන්න කියලා අපි මේ කියන්නේ. සාධාරණයක් කරන්න කියලා. මේක දේශපාලනේ නෙමෙයි. අපි හැමදේම දේශපාලනේ පාවිච්චි කරන්න තරම් බංකොලොත් වෙච්ච ව්‍යාපාරයක් නෙමෙයි. Thank you. පුත්‍රකෘෂිය සබ සහායයි 25ට සුප්‍රීම් ඔස්සේ. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න. දසත YouTube නාලිකාව subscribe කරන්න.